අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින අවධානය පුවත් සිරස්තල වෙත රමුක්කන විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තබයි එක්කයිකු ජීවිතක්ෂයට 20කට අධික පිරිසකට තුවාල තුවාලකරුවන් අතර අසාධිතත්වයේ කිහිප දෙනෙක් පොලිසියෙන් දහරින් දස දෙනෙකුටත් තුවාල වහම ක්‍රියාත්මක වන පරිදි රමුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි ඉන්ධන මිලට එරෙහිව මාර්ග වසයි රට පුරා විරෝධතා සිපෙට්කොත් IOC පාරමයයි පෙට්‍රල් ලීටරයක් 84කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 113කින් නැගී ඉතිහාසයේ වැඩිම නැගිල්ල පාන් කියා ගන්න බැරි ජනතාවට හඳෙන් පාන් පාන් ගෙඩිය 30කින් නැගී බස් ගාස්තු 135කින් නැගී අවම ගාස්තුව රුපියල් 27යි ජාතික ජනබල වේගය දැවැන්ත විරෝධතා පෙළපාලියකින් අද කොළඹට දැන් දේශීය පුවත් රමුක්කන නගරයේ පැය 15කට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ පිටිස විසිරුවා හැරීමට අද පස්වරුවේ පොලිසිය පියවර ගත්තා එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී 24කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා රමුක්කන ප්‍රදේශයේ ඉන්ධන හලක ඉන්ධන නිකුත් කිරීම ඊයේ රාත්‍රියේ නතර කර තිබෙනවා එමෙන්ම ඊයේ රාත්‍රියේදී ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමගම ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පිරිස නොසන්සුන්කාරී තත්වයකට පත්ව තිබුණා වැඩි මිලට ඉන්ධන නිකුත් කිරීමට එරෙහිව ඔවුන් දිගින් දිගටම විරෝධතා පවත්වමින් අද අලුයම 1:30ට පමණ රමුක්කන ප්‍රදේශයේ මාර්ග කිහිපයක් අවහිර කිරීමට විරෝධතාවේ නිරත පිරිස කටයුතු කර තිබුණා අවස්ථා කිහිපයකදී පිරිස පාලනය කිරීමට පොලිසිය එම ස්ථානයට පැමිණියද පොලිසියට ඊට ඉඩ ලැබුණේ නැහැ පිරිස දිගින් දිගටම විරෝධතාවේ නිරත වීම නිසා දුම්රිය ගමන් වාර 8ක් පමණ උඩරට දුම්රිය මාර්ගයේ අවලංගු කිරීමටද සිදුව තිබෙනවා කෙසේ වෙතත් එම ස්ථානයේ දේපල කිහිපයකටද කිසියම් පිරිසක් හානි සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ පැවති තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ප්‍රථමයෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිච නිහල් තල්දුව මහතා පැවසුවා. අද දින අලුයම් කාලයේ සිට රඹුක්කන නගරයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අවහිර වන ආකාරයට විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කරමින් සිටියා. මෙම ස්ථානයට පැමිණී ඩීසල් සහිත බෞද්ධ රථයක් මෙම දුම්රිය හරස් මාර්ගයේ අවහිර වන ලෙස නතරකොට එම ස්ථානෙන් ගමන් කරන දුම්රිය වලට බාධා කරමින් නොයෙකුත් ආකාරයේ විරෝධතාවල නිරත වී සිටියා. පොලිසිය මේ සම්බන්ධව මැදිහත් වෙමින් නිරන්තරයෙන් අවවාද කරමින් විසුරුවා යන ලෙසට අවවාද කරනු ලැබුවා. නමුත් ඒ කිසි දෙයකට එම විරෝධකරුවන් සවන් දීමක් සිදු කරේ නැහැ. පසුව මෙම බෞස රථයට ගිනි තැබීමට ඔවුන් උත්සාහ කර තිබුණා. ඒ වගේම ත්‍රී රෝද රථයක් ගිනි තබා තිබුණා. එහිදී මෙම පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් භාවිතා කරනු ලැබුවා. එම කඳුළු ගෑස් භාවිතා කිරීම සමගම පොලිසියට එම පිරිස විසින් ගල්මෝල් ප්‍රහාර එල්ල කරමින් පොලිසියට පහර දීම ආරම්භ කරනු ලැබුවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මේ අවස්ථාවේදී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මේ වෙඩි තැබීමෙන් පුද්ගලයන් කීප දෙනෙකුට තුවාල සිදුවේ. ඔවුන් ප්‍රතිකාර සඳහා මේ වන විට කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෙඩිවැදීමෙන් පිරිසක් තුවාල ලැබුව අතර ඔවුන් වහම කෑගල රෝහලට ඇතුළත් කිරීමට විරෝධතාවයේ නිරතව සිටි අනෙක් පිරිස කටයුතු කර තිබුණා. මෙහිදී බරපතල තත්ත්වෙන් පසු එක් අයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. ඇතිව ගැටුම්කාරී තත්ත්වෙන් පුද්ගලින් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා. මේ අතර වහම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පැවසුවේ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට බලපෑත් වෙන පරිදි මෙම ඇඳිර නීතිය ක්‍රියාත්මක බවයි. රඹුක්කන ප්‍රදේශයට මේ වන විට උද්ගත වී තිබෙන තත්ත්වය අනුව රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා පොලිස්පතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිර නීතිය පනවා තිබෙනවා. එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. මෙම පොලිස් බල ප්‍රදේශයේ සිටින මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇඳිර නීතිය කඩකිරීම මහජන සාමය පවත්වාගෙන යාමට බාධාවක් සේ සලකා කටයුතු කරන බව, මෙම පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් කිරීමට පැමිණෙන මහජනතාවට දැනුම් දෙනවා. ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග තෝරා ගන්නා ලෙස තෙල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගියා. ආණ්ඩුව නම් කියන්නේ IOC මිල සිපෙට්කෝ මිලට සමාන කළා කියලයි. ඒ අර්ථයෙන් නම් ඇත්ත. නමුත් අපට කියන්න තියෙන්නේ දැන් අපේ රටේ තෙල් මිල පාලනය කරන්නේ ඉන්දියාවේ IOC කියලයි. ලෝක වෙනතපලේ බොරතෙල් බැරලයක මිල $111. දැන් සති ගානක ඉඳලා මේ බොරතෙල් මිල ඉහළ ගියේ නෑ. එසේම ඉන්දියානු IOC මව් සමාගමත් තාම ඉන්ධන මිල වැඩි කරලත් නැහැ. මේ විතරක් ඇයි මෙහෙම වෙන්නේ? ඒ රුපියල බාල්දුවෙන් මස්ත බාල්දු වීම නිසාලු. මේ ආණ්ඩුවට අවුරුදු දෙක පැන්නා. ආණ්ඩුවට දෙක පයින්කොට ජනතාවට දැන් මල පැනලා. ඒ ඉවක් බවක් නැතුව උදේ හවස තෙල් මිල මෙහෙම වැඩි කරපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලා නැති නිසායි. මේ ආණ්ඩුව බලයට එනකොට පෙට්‍රල් ලීටරයක් තිබුණේ ₹137, ඩීසල් ලීටරයක් තිබුණේ ₹104. දැන් ඊයේ රාත්‍රියේ කළ වැඩි කිරීමත් එක්ක බලපුවම මේ ගැන දරා ගන්නවා තියා හිතා ගන්නවත් බෑ. ඒ අනුව ඊයේ පෙට්‍රල් 92 ₹84 සිපෙට්කෝ මිල ඉහළ දැම්මා. එහි නව මිල 338. පෙට්‍රල් 95 ලීටරයක් ₹90 ඉහළ ගියා. පෙට්‍රල් 95 ලීටරයක අලුත් ගාන 373. ඔටෝ ඩීසල් ₹113 ඉහළ දැම්මා. නව මිල 289. සුපර් ඩීසල් ලීටරයක් ₹75 ඉහළ ගියා. ඒකේ නව මිල ₹329. මේ අවුරුදු දෙක තුල පෙට්‍රල් ලීටරයක් ₹201 එසේම ඩීසල් ලීටරයක් ₹185 මිල ඉහළ ගියා. දැන් මේ මිල දරා ගන්න බැරි බව ගණන් හදලා බලමු. දවසකට පෙට්‍රල් ලීටර් 10ක් භාවිතා කරන අයකුට දැන් වැඩිපුර ලීටරයකට ₹84 ගෙවන්න ඕනේ. දින 25ක් වැඩට එන අයෙක් නම් 84 වැඩි කිරීම 25 2100ක් වැඩිපුර ගෙවන්න වෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීම සීලු ආකාරයේ නීතියට පටහැනි. මේ ඉන්ධන මිල වැඩි කිරීම කළු කඩයක්වත් නොකරන වැඩි කිරීම. මේක ගසා කෑම. ඉන්ධන මිල ඉහළ යනකොට ලූණු බිකේ ඉඳන් සියලුම භාණ්ඩවල මිල ඉහළ යනවා. අද පාන් ₹30 ඉහළ ගියා. කෙටි කෑම ₹10 ඉහළ ගිහින්. බත් පැකට් එකේ මිල %20 වැඩි වෙලා. පාරිභෝගිකයත් ආරක්ෂා කරගෙන අපේ ආපන ශාලා පද්ධතියත් ආරක්ෂා කරගෙන තමයි අපි %20 මිල වැඩි කිරීමක් කරන්නේ. බත් පැකට් එකටත් රයිස් එකටත් කොත්තුවත් මේකේ ₹120 මිල වැඩි කරන්න තීරණය කරනවා. බස් ගාස්තු %30 වැඩි වුණා. %35 වැඩි වීමක් අපිට කරන්න සිද්ධ වෙනවා. ₹20 තිබුණු අවම ගාස්තුව ₹27 දක්වා වැඩි වෙනවා. ඊට සාපේක්ෂව අනෙකුත් දුර ප්‍රමාණය අනුව අනෙකුත් ගාස්තුත් වැඩි කරනවා. නැවත වරක් ජූලි මාසයේ බස් ගාස්තු වාර්ෂික සංශෝධනය තියෙනවා. අන්න එතන තමයි අපිට තියෙන භයානක තැන. ඉන්ධන මිල ඉහළ යනකොට මොනවද වැඩි නොවෙන්නේ කියලයි අහන්න වෙන්නේ. මේ පීඩණය දරා ගන්න බැරුව දැන් ජනතාව පාරට ඇවිත් අද පාරවල් වහලා මාර්ග හරස් කළා. රට පුරාම උද්ඝෝෂණ විරෝධතා ක්‍රියාත්මකයි. Thank you.
මේ පොම්ප අරන් මේ ඉන්නේ බුස්සයිකලේ ඉන්නේ සීගිරියේ ඉඳලා මේ බුස්සයිකල් පාගාගෙන ඉන්නේ පෙට්‍රල් නෑ අපිට. අපේ රටේ මගී ප්‍රවාහනයේ විශාලම කාර්යභාරයක් ඉටු කරන්නේ ත්‍රිරෝද රථ. ලක්ෂ 10කට වැඩි ත්‍රිරෝද රථ ප්‍රමාණයක් තිබෙනවා. ඉන් පවුල් ලක්ෂ 10ක්. ඒ කියන්නේ අඩුම ගානේ ලක්ෂ 50කට 60කට වැඩි එන් යැපෙනවා. මේ ඉන්ධන මිලත් එක්ක කවුද ත්‍රිවිල් වල යන්නේ? ආලකණ්ණින් අයියා මුගේ ළමයි සය පරම්පරාවට ඇදෙන්න අපි මේ දුක් විඳ දැක්කද? මුගේ අත් පරම්පරාවට එකතු කරනවා විල. තක් පපුවක් නැති මිනිස්සෙක් කැවි. මුන් ඔක්කොම 225ම එළියට දාන්න ඕනේ. රෙස්පෙක්ට් එක ජීවත් වුණා වාහනේ හරි දුරක්. දැන් අපිට ජීවත් වෙන්න කියලා අපිට බඩිකින් අපි ඉන්නේ. මේවට මිනිස්සු නගින්නෙත් නැහැ. නැගිලා කීයද මීටරේ කියලා අහන්නේ. මිලටන් ඉතින් ඇඬෙනවා තමයි කියන්න තියෙන්නේ. දුක් විඳින එක තමයි අපිට තියෙන්නේ. අවුරුදු 20ක් කරපු රස්සාව අතාරින්න වෙලා තියෙනවා මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක. උන් ආතල් එකේ ඉන්නවා අපි බැන බැන පාරේ. අදර නිදිගෙන නැගිටින උදේ රෙදිදෙන නැතු නැගිටින්න වෙයිද දන්න. නිදාගන්න බෑ. රාත්‍ර රෙදි අතිගරු ජනාධිපතිතුමාගේ එකම දෙයක් ඉල්ලන තියෙනවා අපිට අතරේ ඉන්ජෙක්ෂන් එක ගන්නවානේ අනේ පුළුවන් නම් අපිට මොනාර වසරියක් දාලා ඒක ගස්සන්න කියන්නේ හේ සයිනයිට් එකක් දාන්න කියන්නේ ඒ ගාලා ඒක දාලා අපිට ගස්සන්න කියන්නේ මීට වැඩි හොඳ අපි මැරලා යනවා නේද යාට මේ රටේ යන්නත් බැත්නම් යාට මේක අයින් වෙන්නත් බැත්නම් යාට කරන්න තියෙන එකම පිළිවෙල ඒකයි අපි යවලා දාන්න කියන්නේ කොයිට හරි ජනපීඩක ආණ්ඩුව පන්නමු යන මෑයින් ජාතික ජනබලවේගයේ සංවිධානය කළ විරෝධතා පාගමන අද පස්වරුවේ කොළඹ පුරහල පරිශ්‍රයට පැමිණියා දින තුනක් පුරාවට පැවති මෙම උද්ඝෝෂණය වත්මන් ආණ්ඩුවට එරෙහිවයි සංවිධානය කර තිබුණේ. ජනපීඩක ආණ්ඩුව පන්නමු මැයින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන පසුගිය 17 වනදා ආරම්භ වුණා. ඒ බේරුවල ප්‍රදේශයෙන් එම පාගමන දින තුනකට පසුව අද කොළඹට පැමිණියා. ඒ අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊ ගෝඨාභය රාජපක්ෂ ජාති අමතලා කියනවා පොහොර තහනම් කිරීම වැරදි කියලා. ගෝඨාභය රාජපක්ෂ වහසිපස් නඩෙව්වා මම මේ ක්‍රියාමාර්ගය අකුලන්නේ නැහැ කියලා. ඊ ගෝඨාභය හීන් කේන්ද්‍රියක් දාලා කියනවා මගේ අති විවරද්දක්. මේ වැරද්ද පාරේ ඩබල් ඉරි කැපිල්ලක් වගේ වැරද්දක්ද? මේ වැරද්ද අපේ රටේ ජාතික අපරාධයක්. මේ රටේ ජනතාවගේ වගකීම් මුසුලන්න කිසි සුදුසුකමක් නැහැ. ගෝඨාභය ඔයා දැන් බැහැලා යන්න ඕන. අපේ ඩොලර් සංචිතේ පතුරුකම හිඳෙව්වා. අපේ රටේ තෙල් වල මිල ඉහළ යන්නේ, ගෑස් වල මිල ඉහළ යන්නේ, කිරිපිටි වල මිල ඉහළ යන්නේ, පරිප්පු වල මිල ඉහළ යන්නේ, ලෝක වෙළඳපොළ ඇගිලා ඉහළ ගිලා නෙවෙයි. මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ තීන්දුව తీරන ගත්තා. මේ රටේ ආර්ථිකයට කරන ද විනාශයට කබ්‍රාලට මහා බැංකු අධිපති ධුරයෙන් අයින් වෙලා නිසල්මනේ ගෙවල් වලට වෙලා ජීවත් වෙන්න ඉඩක් දෙන්නේ නැති බව විශ්වාසාතික කරනවා. දැසිල් රාජපක්ෂ ජීවත් වෙන සංගිලා හෝටලෙ එයා කොයි වෙලාවෙ හරි බීෆ් කේස් එක අරගෙන ඇඳුම් දාගෙන යන්න බලන් ඉන්න හාද ඇමරිකාවට ලොස් ඇන්ජලිස් වල ජීවත් වෙන්න. යට ලයිට් තියෙනවා, යට ගෑස් තියෙනවා, යට ආහාර තියෙනවා, යට ඒසී එක තියෙනවා, යට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එයා කරලා ද විනාශය හේතු කොටගෙන පීඩා වෙති ජනතාවද පාරට අවිලා කෑ ගහනවා, අඬනවා. මේකයි සිද්ධ කරලා තිබෙන්නේ. මෙවැනි විශාල ඩොලර් හිගයක් තියෙන වෙලාවක චාටර් ෆ්ලයිට් අරගෙන, හයර් කරලා ෆ්ලයිට් අරගෙන තිරුපති වඳින්න යනවා. තව අවුරුද්දක් විතර හොරකම් කරන් ඉඳ දෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂට එයාගේ ආණ්ඩුවට එයාගේ ඇමති මණ්ඩලයටත් අද සිද්ධ වෙලා තින්නේ එක්ක නිවාස අඩස්සියේ එක්ක බංකරේ. ගෝඨාභය ඔයාට මේ රට පාලනය කරන්න බෑ බංකරේ ඉඳලා.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මෝදර විරෝධතාවයට අදට දින 11. ජාති ආගම් භේදයකින් තොරව ජනතාව අරකල භූමියේ දිවා රැ නොබලා රැඳී සිටිනවා. වත්මන් ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මෝදර විරෝධතාවයට අදට දින 11. ජාති ආගම් භේදයකින් තොරව ජනතාව දිවා රැ නොබලා අරකල බිමේ. අද විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් මේ අරකලයට එක් වුණා. මේ අතර ගාලු මෝදර විරෝධතාවයට එරෙහිව යම් අධිකරණ නියෝගයක් ලබා ගන්නේ නම් එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සලකා බලන ලෙස ඉල්ලා නීතිඥවරුන් අද අධිකරණ සේවා කොමිසමට පෙත්සමක් භාර දුන්නා. ඒ නීතිඥවරුන් 100% ආසන්න පිරිසකගේ අත්සනින් යුතුවයි. එම පෙත්සම් මගින් නීතිඥයින් පෙන්වා දී ඇත්තේ දැනට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිරිණගමගේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ මර්මස්ථාන පිහිටි කොටුව අධිකරණ බල සීමාවේ මහේස්ත්‍රාත්වරයා ලෙස අධිකරණ සේවා කොමිසමට පත්කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. මහේස්ත්‍රාත් තිරිණගමගේ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල සමග සමීප සම්බන්ධතා තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බවද අදාළ පෙත්සමෙහි දැක්වෙනවා. වෛද්‍යවරයෙකුව බිහි කරන්න අවමය වසර 6ක් යනවා. විශේෂඥ භාවය සඳහා තවත් වසර 2-3ක් ගත වෙනවා. රෝහලක නේවාසික පුහුණුවේදී විශේෂඥයින් යටතේ ප්‍රතිකාර කරන්න අවස්ථාව ලැබෙන්නේ. මොකද දොස්තරට වැරදුනාම රෝගියා මරණ මංචකයට වැටෙනවා. නැත්නම් මිය යනවා. ආය පණ එන්නේ හෝ පණ දෙන්නත් බෑ. ශ්‍රී ලංකාව කියන රෝගියා දැන් ඉන්නේ මරණ මංචකේ. විශේෂඥ දොස්තර ඇතුළු පිරිසට සමාව දෙන්න පුළුවන්ද? ගුරුවරයෙකුට වැරදුනහම ඒක පන්තියේ ළමයින්ට සීමා වෙනවා. ප්‍රින්සිපල්ට වැරදිනකොට පාසලටම වරදිනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට වැරදුනහම පාසල් පද්ධතියටම වරදිනවා. දොස්තර කෙනෙකුට වැරදුනහම ලෙඩා මරණ මංචකයට ඇද වැටෙනවා. එහෙමත් නැත්නම් මැරෙනවා. රටක පාලනයට වැරදුනහම රටම ලෙඩ වෙනවා, මරණ මංචකයට වැටෙනවා. එහිදී හුදෙක් මට වැරදුනා, ආයේ වරදින්නේ නැහැ කිව්ව පළියට ජනතාවට පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අනිවාර්යයෙන් පැන නගිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වුණේ 2019 අගදී. පත්වී දින කිහිපයකින් ගත් මේ තීරණය බලන්න විශේෂ බදු සහනයක් දුන්නා. දුන්නේ කාටද? ඉහළම ව්‍යාපාරිකින්ට, ඒ කියන්නේ හිතවතුන්ට. ඒ තමයි බිඳ වැටීම ආරම්භ වූ තැන. අහිමි වූ මුදල රුපියල් බිලියන 500කටත් වැඩි. මෙතනින් පටන් ගත්ත වැරදි තීරණ අතර කෘෂි කර්මාන්තයට කළ විනාශය ඉතාම බරපතලයි. ඇත්තටම කී දහහක් විශේෂඥයින් එදා ඒක වැරදි කියලා කිව්වද? මොකද ඒ වෙලාවෙ කලේ ඒ ආචාර්ය මහාචාර්යවරුන්ට රාජ්‍ය යන්ත්‍රණයේ යොදාගෙන මඩ ගැහුවා. රසායනික පොහොර කොම්පැනිවල ගැට්ටෝ කියලා කිව්වා. දැන් පෙරහැර ගිහින් අද ජනපතිම කියනවා රසායනික පොහොර තීන්දුව වැරදි කියලා. IMF යන්න කියලා දෙකේ පන්තියේ ළමයි විතරයි ආණ්ඩුවට කිව්වේ නැත්තේ. මොකද එදා කිව්වේ අපට ණය ගෙවන්න පුළුවන් ඩොලර් තියනවා කියලානේ. දැන් ජනපති කියනවා IMF යන්න තිබුණලු. ගියේ නැති එක වැරදිලු. ඇත්තටම කියන්න තියෙන්නේ මෙපමණයි. විශේෂඥ වෛද්‍යවරයෙකු කියලා හිතාගෙන ගොඩවෙදුන්ගෙන් ප්‍රතිකාර ගත්ත රටක් අපි. දැන් ශ්‍රී ලංකාව කියන රෝගියා ඉන්නේ මර ඇඳේ. ඉතිහාසයේ අපට ප්‍රතිකාර කළ දොස්තරලා හරියට වැරදි බෙහෙත් දීලා තියෙනවා. හැබැයි මේසා මරණාසන්න වෙන්න බෙහෙත් දුන්නේ ඔබයි. දැන් අලුත් තරුණ දොස්තරලා ටිකකටවත් දීලා බලමු නේද? ඔබ ඊයේ අනපු කුට්ටමම බලන්නකෝ. මේ කුට්ටමේ බොහෝ අය ඔයිට පෙරත් හිටියා. ඔබගේ වැරදි තීන්දුවලට තීරණවලට එහෙ කිව්වු අයම තමයි මේ. ඒකයි අපි කියන්නේ කුට්ටම අනලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා. ශහන් සේමසිංහලා, විදුර වික්‍රමනායකලා, දිලුම් අමනුගමලා, රමේෂ් පතිරණලා, කාංචන විජේසේකරලා, නාලක ගොඩහේවලා, කනක හේරත්ලා, ඩග්ලස් දේවානන්දලා, දිනේෂ් ගුණවර්ධනලා, චන්න ජයසුමන්ලත් ඔය ගොඩේ හිටියානේ. ඉතින් අවුරුදු 2ක් නිවැරදි තීරණ ගන්න, හරිහම නිර්මාණශීලී වැඩක් සැලසුම් කරන්න බැරි වෙච්චි මේ කණ්ඩායමට ආයෙත් රට බාර දීලා වැඩක් තියෙනවද?
දැන් දොස්තරලා මාරු කරලා බලන්නම ඕනේ. මොකද අපට යන්න වෙන රෝහලක් නැහැ. බොහෝ අයට ඇමරිකාව තියෙනවා, ඩුබායි තියෙනවා, ඒ වගේම සමහරුන්ට උගන්ඩාවත් තියෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.